එතුමා කෙලින්ම සියලු රටේ සියලු ප්‍රදේශ එතුමා හඳුනාගෙන තියෙනවා. කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඒ වගේම තරුණ ව්‍යවසායකයන්, විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් අපේ රටේ රඳවා තබා ගැනීම. උගත් බුද්ධිමතුන් අපේ රටේ රට තුළ රටේ ආයෝජනයක් හැටියට තියාගන්න එතුමා බොහෝමත්ම කටයුතු කරනවා. ඒ නිසා මේ අමාරු තත්වෙන් රට වැටලා තිබෙන තත්වෙන් ඉදිරි මාස කීපය තුලදී මම හිතනවා ඉතාම ගෞරවයෙන් සහ ඉතාම ආඩම්බරෙන් කියනවා අපි මේ බංකොලොත්භාවය කියන එක අගෝස්තු මාසේ වෙනකොට මම මේක ඉවත් කරනවා කියලා. ඒක ලොකු අභියෝගයක්. අපේ රට බංකොලොත් කියලා පාර්ලිමේන්තුවේ ඇහෙනකොට එතුමා කියනවා මේ බංකොලොත් කියන වචනේ මම අගෝස්තු මාසේ වෙනකොට මෙතනින් ඉවත් කරනවා කියලා. එහෙනම් එතුමා ලොකු තීන්දුවක් අරගෙන ඉන්නවා. මේ විදේශ ගමන්වලදී, විදේශ රටවල්වලදී, මේ සංචාරවලදී එතුමා මුණගැහෙන දේශපාලන නායකයන් සමග විශේෂයෙන්ම රටට සුබවාදී විදිහට මේ වසරක් ගෙවෙන වෙලාවේදී අපේ රට හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා සියලුම දෙනාට මම හිතනවා මේ වෙලාවේදී ගත යුතු ක්‍රියාමාර්ග තමයි විපක්ෂය හැටියට දැන් හොඳටම ඇති විපක්ෂයට පාර්ලිමේන්තුව තුලදී සිදු වුණ ක්‍රියාදාමයන් පිළිබඳව හොඳ අධීක්ෂණයක් කරන්න, අධ්‍යයනයක් කරන්න. මුලින්ම විපක්ෂය දැනගත යුතුයි අපිට රටක් තිබිය යුතුයි අපේ මේ වැඩ කටයුතු ඉදිරියට දේශපාලන වැඩ කටයුතු කරන්න. අර ඉතිහාසයේ අපි කියනවා බෙල්ල තියෙන්න ඕනේ තැල්ල බඳින්න කියලා. එහෙනම් අපිට ශක්තිමත් රටක් තියෙන්න ඕනේ අපිට දේශපාලනයක් කරන්න නම්. එමනම් විපක්ෂය මේ වෙනකොට ගත යුතු ක්‍රියාමාර්ගය තමයි හැම වෙලාවෙම අසුභවාදී විදිහට නෙවෙයි ජනාධිපතිතුමා වෙනත් ජනාධිපතිවරුන්ට වැඩිය සියලු දේශපාලන නායකයන්ට ගරු කරමින් සහ ඒ අයගේ අදහස් වලට ඉඩ දෙමින් කටයුතු කරන මේ වෙලාවේදී මම හිතනවා හොඳම දේ තමයි එකට එකතු වෙලා අපේ රට වෙනුවෙන් ඉදිරි වසර 5ක 10ක සැලැස්මකට යන්න කියන එක. මොකද හැම වෙලාවකම අපි හිතන්න හොඳ නෑ මේ හරි බොළඳ දේවල් අරගෙන දේශපාලනය කරන්න. රටේ තත්ත්වයේ ඉතාම අමාරු තත්ත්වයක තිබුණේ. තරුණයන්ගේ ප්‍රශ්න, මේ රට ගිනි ගන්නවා, මේ හැම දෙයක් තුලතිම මං හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ අවුරුද්ද තුල මේ අභියෝගය බාරගත් එකට විපක්ෂය සතුටු වෙන්න ඕනේ සහ සුබ ප්‍රාර්ථනා කරන්න ඕනේ.